ඔන්න පුතේ අපි ලස්සනම ලස්සන ගහක් හදන්නයි යන්නේ. අපිට ඉස්සෙල්ලාම ඕනේ වෙනවා බ්‍රවුන් කලර් චෝක් එකකුයි A4 එකකුයි. ඊට පස්සේ මගේ පුතාලා මෙන්න මේ විදියට ඇඳ ගන්නකෝ. ටිකක් තදින් අඳින්න ඕනේ. එක උඩ දෙපාරක් තුන් පාරක් විතර අඳිමුකෝ අපි. ඔන්න අඳින්න. හරි. ඊට පස්සේ පුතාලගේ පුංචි ඇඟිල්ල අරගෙන මෙන්න මේ විදියට කරන්න පුළුවන්ද බලන්න. බලන්නකෝ චෝක් එකෙන් ඇඳපු එකට මොකද වෙන්නේ කියලා. දැන් මේ අපි හදන්නේ ගහේ තියෙන කඳ. බලන්නකෝ ඔන්න මගේ පුතාලට ආයෙත් මේ විදියට ඇඳගෙන ඇඟිල්ලෙන් මෙහාට අදින්න පුළුවන්. එතකොට පුතාලා ගාලා තියෙන පාට හැම තැනටම යනවා. පේනවා නේද? කොයි බලන්න පුතාලගේ පුංචි ඇඟිල්ලෙන් උත්තර කරන්න මේක. හරි. බලන්නකෝ පුතාලට පුළුවන් මේක තව ගොඩක් පාරක් ඇඳලා මේ විදිහට කරන්න. පුතාලගේ පුංචි ඇඟිල්ලට හොඳ එක්සර්සයිස් එකක්. හරි. අපිට දැන් ඕනේ වෙනවා පුතේ කොළ පාට පේන්ට් ග්‍රීන් කලර්. පුතාලා දැකලා තියෙනවනේ ගස්වල කොළ පාටයි ග්‍රීන් කලර් ලියුසා ග්‍රීන් කලර්. හරි. ගන්න පොයින්ට් ෆින්ගර්. දැන් ග්‍රීන් කලර් පේන්ට් එකට මගේ පුතාලගේ පොයින්ට් ෆින්ගර් දාලා මෙන්න මේ විදිහට පේන්ට් අරගෙන මෙන්න මෙහෙම අඳින්න. රවුම් රවුම්. බලන්නකෝ හරිම ලස්සනට අඳින්න පුළුවන්. පේන්ට් වලින් ඉක්මනට අඳින්න පුළුවන්. ඔන්න බලන්නකෝ එතකොට ගොඩාක් ලස්සනයි. රවුම් රවුම් කෝ ලස්සන රවුම් රවුම් ගොඩාක් අඳින්න. ගොඩක් ලේසියෙන් මේක කරන්න පුළුවන්. රවුම් අඳින්න දන්නවනේ. ඔන්න බලන්න. හරි. තව චුට්ටයි තියෙන්නේ. ඔන්න ග්‍රීන් කලර් පේන්ට් වලින් අපි ලස්සනම ලස්සන ගහක් අඳිනවා. මගේ පුතාලත් ඔන්න මේ විදියට ගොඩක් ඇඳගන්න ඕනේ. අමාරු වැඩක් නෙමෙයිනේ මේක. හරිම ලේසි. ඔන්න බලන්නකෝ අන්තිමේට අපේ ගහේ ලස්සන. පුතාලටත් පුළුවන් මේ වගේ ලස්සනම ලස්සන ගහක් පුතාලගේ පුංචි අතින්ම හදන්න. චෝකිකින් ඉස්සෙල්ලාම ගහ ඇඳගෙන ඉන්න. එතකොට පුතාලට ගොඩක් ලේසි වෙයි. ටීචර් ඒක අඳින්න නැතුව තමයි කරේ. පුතාලට අඳින්න බැයි නම් අපිට කියලා හරි අඳගෙන කරන්න. හරි. ඔන්න අපේ ගහ ලස්සනයි නේද? බලන්නකෝ නිකම්ම පේන්ට් කරනවට වැඩිය පුතාලගේ ඇඟිල්ලෙන් ලස්සන බෝලු බෝල ඇඳට පස්සේ කොච්චර ලස්සනයිද ගහ. ඔන්න පුතාලටත් පුළුවන් මේ විදිහට ලස්සනට ගහක් හදන්න. එකක් නෙවෙයි ගොඩක්. හොඳද? ඔන්න ටීචර් ආයිත් ලස්සන නිර්මාණයක් අරන් එන්නම්.